මොකද වෙලා තියෙන්නේ? බෑග් දැක්කද ඔයා? එයා අර පල්ලි හදන්න බාර අරගෙන නේ. මොකද ඊගලු කියලා එයා පල්ලි හදන්න බාර ගත්තා. ඊට පස්සේ පල්ලියෙන් කතා කරලා කියලා එපා මේ ආණ්ඩුවෙන් හදනවා කියලා. ඔවුනේ ඔව්ද ආණ්ඩුවෙන් හදනවා මුලින්ම කිව්වනේ කාටවත් අත්දාන්නද ආණ්ඩුවෙන් හදනවා කියලා කිව්වා. ඇයි මෙයා හදන්නේ? දැන් මෙයා ඒකනේ බොරුකොට මේ බය වෙලා යටිහිතේ චේතනාව හරි නෑනේ අයියේ. ඔව් ඔව් හරි. මේ බොරුවට මේ වෙලේ පබ්ලිසිටි එකක් ගන්න දැඟලුනේ. හරි මිනිහාගේ මට අල්ලන්න නැත්තේ ඒක නේ අර අයියෝ අර මට ඒක දැක්ක ගමන්ම ඔයාව මතක් වුනේ. මොනවාටද මෙන්ටල් වගේ නේද? මිනිහා මේසි සයිකෝ වගේ නේද බබා? නැත්තා ඉතින් මේ හොඳටම දන්නවා මුල් ලංකාවම දන්නවා මේ ලංකාව දන්නවා ආණ්ඩුවෙන් හදනවා කියලා මේක. එයාගේ මුළු වියදම එයාගේ හදනවා කියලා එයා පබ්ලිසිටියක් අරගෙන මේ මේකේ අර ගොසිප් වලට ගෙවලා මිනිහා දාගන්නවා ටයිටල් එක. ඊට පස්සේ සාධකනේ කවුද කතා කරනවා? මෙයා ඒක එක්කම ලයිව් එකක් ඇවිල්ලා කියනවා මේ අර අතරනුණු ළමයි දිගට කරන්නම් කියලා. හැබැයි මිනිහා පිට වුණා බඩගිනි ඉදි මේකෙන්. අයියෝ. ඊ අතරේ කවුරුරි අරක දැම්මුත් ඉවරයි. ආ මියා අන්නේ පිරිද කතා කරනවා. මම කතා කරලා කිව්වා සංගි කෙල්ලව හොයලා දීපන් මේ මේම කියලා. මං කොහොම හරි කෙල්ලව දන්නවා මේ මේමයි කියලා. මට කියන මේ මට රංගි දෙන්න අයියත් කිව්වා හතර දෙනෙක් එකතු වෙලා මේක කරන්න කියලා. මං කොහොම අයියා හතර දෙනෙක් එකතු වෙලා කරන්න කියන එක නම් නෑ නෑ. ඔය දැන් ඔය ඔහොමක කියන්න මේ 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 මේකට කම්ප්ලේන් නැද්ද? මොකද කෙල්ලව හොයලා වැඩක් නෑ. ළමහා කාන්තාවක් ආරංචියට දාලා ඉවරයි. මං කොයි ඉවරයි නංජනයි කියන්නේ ඒකයි. මේ මිනිස්සේ රෝද පුදුමක් උස්සා යනකොට මේ අර ගෑනුන්ට බල්ලබ්බු වෙනවා. දාගෙන හිටියා ඉතින් මේ රංජනයි කියන්නේ ඇත්ත. ඔයා කරපු දේවල් එක තත්තරෙන් ඉවර. මං ඉතියාට පැහැදිලිව කියලා දුන්නා මං තේ කෙනෙක් කරන්න දේවල් ඔයා කරන්නේ. මං කොහොම හොඳ වෙලාවට මේ අතේ බෝම්බ ගෙවුවේ? ඔයාගේ ඕක යට ගියා. අදර හරි කෝල් කර මොකද අර මේ මම මේ බෝම්බ ගහපු දවසේ මොහයට කෝල් කරනවා. අයියෝ. එදත් මම කෝල් කරා ඊට ඒ බෝම්බ ගැන බෝම්බ ගැන 9 11ට 12ට නේ මම හයා මාට කෝල් ලැක්කා. අනේ රජලන් මොකද උනේ අරකට දැන් අරකොළු ඇයිද මේ ළමහකා CID ඇයිද මං කිව්වා ඉතින් කිව්වොත් මල්ලි තවගේ දැන් පස්සේනේ බබා ආරංචි වෙන්නේ මොකද හරි 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 කිව්වා. ඔයා හිතන්නේ අයියා මගෙන් තමයි ඇහුවේ වාගෙන සම්පූර්ණ ඔයාට මේ වන්තරකම් දාන්න ආවේ නැද්ද? ඇත්තට නංගි මෙයා මේ නේද කියලා මං කිව්වා. ඉතින් මං බේරුව අයියා ඇත්තටම මාත් එක්ක ප්‍රොමිස් ඕවට ඇවිල්ලා නැහැ ওই මිනිස්සයා. දන්නවනේ මගේ කතාත් එක්ක නේද? ඒ දාදිත් එක්ක කවුද? ඔකේ කෙල්ලෝටි කවුද? බලා ජුලියා දෙමද? ආ අට ඉන්න තිබ්බනේ අනේ. අනේ බබායි දවයි දා මට සිකියුරිටි කියන්නත් එපයි කියලා කොට රෑ වෙලානේ. හැබැයි මට අරෝ මං ආ කවුදගේ චයිල්ඩ් එක කෞෂලද? කෞෂලය රත්නනේ කෞෂි වයින් කරලා තියෙන්නේ දැන්. අයි කෞෂලද? අයයි තව ඍතු. නෑ නෑ ඍතු කියලා කෙල්ලෙක් ඉන්නවා ශානි. ඔහොම අපේ කෙල්ල පහක් විතර හිටියා. අර කෞෂි මොකද්ද මං කල්ද ටූරිස්ට් කියලා කියන්නද නැතුව බෙට ටෙරරිස් කියන්නද ටූරිස්ට් කියලා? මේ වමනාවෙන් මෙයා දයාගෙන දැන් සද්දයක්වත් නෑනේ. එයා වමනාවෙන් මේ පබ්ලිසිටි ගන්න. එයා කියකි. යාට මේ මේ වචනේ බැරුවෙන් හේතුවක් නෑ නේ බබා ඔක. නෑ නෑ යාට ඉංග්‍රීසි කිසිවයක් දන්නේ නැහැ. මම තව ෆලෝ කරන්නේ. ඔයාව තම රෝල් මොන කොහොමද දන්නේ? මං දන්නවද ඔබට කියලා තියෙන මං. ඔයාව තව ෆලෝ කරලා තියෙනවා බලාගෙන ඉන්න. ඔව්. ගෑනි තෝනේ මම වෙන්න. ඔව්. ඒ විල ගොඩාක් සංගල නා ගන්නවා ඉතින්. මේ මොකන්ද කියන්නේ? දැන් ගස්සනට කියන්න අයියා. කවුද මොකද දැන් ඔයා අපි දෙන්නගේ වයිට් එක විනියා නේ විනියා. බා හිනා යනවා ඔබ මියකට මට හිනා යනවා. හා? ඔව් මං කියවා රංජනයිය මේක නවත්තන් ඉන්නේ. ඔයා කෙලින්ම කතා කරන්නේ නැහැ. යාට විතරයි මේක පුළුවන්. කට්ටිය ඔක්කොම යාගේ ඇතුලේ ඉන්නේ. වල් තාම බඩු ටික තියෙනවනේ. ආ ඉවයි ඉව මේ ෆෝන් එකේ ලස්සනට තියෙනවා. ලස්සනට තියෙනවා. ඒව ටික අයින් කරලා තියෙනවා. ඔව් ආයි ලයිෆ් ටයිම් පාට් එකක් දාන්න වෙනවා අපිට නේද? මේකනේ දැන් පුදුමයි ඔයාලා කතා කරේ නැහැ. පෙරේදත් මරු ගාතේ කතා කරා. නෑ නෑ කතා කරනවා. ඒක කරලා මිනිහ අප්ඩේට් වෙනවා නේ අයියා. අර දාන්න ඉඳ දෙන්න එපා.
හැබැයි වැඩේ මේකයි දැන් ඇත්තටම මේකට දැම්මොත් කම්ප්ලේන් නෑ බබා මිනිහව ගෙන්නනවනේ ඒ ගෙන්නද්දි මේ එතකොට ඕක එලි වෙන්න ෆෝන් චෙක් කරලා මේවා කරලා එහෙන කල් යනවනේ ඒක ඒ කල් යනකම්ම මු වැරදි කරන්නේ සමාජයේ ඒක නේවල් ප්‍රශ්න තියෙන්නේ ඇත්තද මු බඩු ගහනවා ඕ මට මේ ආවා අසහනකාරයෙක් කියලා එම් පිටින්ම ඇයි අයියේ එහෙමද ඒ කියන්නේ කාර කාට තොරයි වැඩි වෙලා නේද කොහෙන්ද මට හිතේ කොල්ලි වැඩි කොහෙන්ද සල්ලි ඕ කොහෙන්ද සල්ලි හැබැයි මේ කුඩි බිස්නස් එක කරන්නේ අයිය මේක කොහෙන්ද බා කොහෙන්ද බා මේ රූම් බෝය කෙනෙක් විලා හිටලා තියෙනවා අවුරුදු 30 දී පිටුමු දැන් ඔයයි දැන් ඔයාට මොඩලින් වලින් මේ එතකොට ඇඩ්ස් වලින් බබා ෆිල්ම් වල රඟපාල හම්බෙන ගාණක් තියෙනවා ලක්ෂයක් එකමාරක් දෙකක් වෙන්න පුළුවන් ලක්ෂයක් දෙකක් එච්චරයි එතකොට ඔයාට එක එක පාර ඔයා දැන් ඔයා අවුරුදු 25 පව වෙලා 35 වෙද්දි ඔයාට කෝටි ගණන් හෝටල් අයිති කාර්යයක් කළා වාහන ගොඩයි ඉතන් ගොඩ එහෙම තියෙන බෑ මතින් තින්නේ මිනිහා වෙජිටේරියන් හරිද හරක් සිගරට් එකක්වත් බොන්නේ 100% ෂුවර් ඉදානයක් කරා අපි මේ ජොලිය අපි කා අපි හතල් එකේ ඉඳලා අපිට නිදාගන්න ප්‍රියා මැනි රෑ ඉන්න කල්ලි කි නෑ සම්දි මාළු ප්‍රෑ ඉන්න කල්ලි කි නෑ ඒ කියන්නේ Facebook එකේම තමයි දුක් විඳ වෙන චන්දි මාළට නිඳ යන්න නැතුණාම මට කතා කරනවා මමයි වෙනුරයි අපි සිනමා බේස් සයිඩ් යනවා ගෝල් ෆේස් යනවා පාන්දර පාට ආයෙද ගෙදර ඉන්නේ සම්දි රෑ ඉන්න කල්ලි කි නෑ ප්‍රියා අයියාගේ වැඩේ Facebook එකේ පැය 24ම ඒක තමයි මේගොල්ලෝ පුළුවන් තරම් ඔය පන්සල් දැන් ඔය වැඩිපුර පන්සල් යන සත පහට විශ්වාස කරන්න බෑනේ ඕනේ චන්දිමාල් ආගලු බුදු වෙලානේ කතා කරන්නේ. ඒ වැඩේම බුදු වෙන පන්සල් ළඟ ආදු ළඟ ඉඳගෙන ඒ කියන්නේ මේගොල්ලන්ගේ අරවා කිව්වා වගේ හිත කෑ ගහනවා. අන්න හරි. මේ තියෙන්නේ සල්ලි වැඩි ඉඳ දැන් පෙරේද කතා කළාත් මට කියනවා නැන්දි ඉක්මනට කැලොන් එක දාගනින් මේ ණය එන්න හිර කරන් තියාගනින්න එපා. ඕව දීලා මට කතා කරගෙන ඊළඟ චන්දිට තනි කර වියදම් කරන්නේ මමලු. ආ ඒක මේ බොරුවට එයි. බොරුවටයි තේරෙන්නේ නැද්ද? ඒ බොරුවට තේරෙන්නේ නැද්ද ඔය ෂේප් එකේ ඔයා වල්ල ගන්න එන්න දැන්. මරුගාටයි කියන්නේ. හැබැයි අරකේ අය මේ මේ හරයි මේ 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 කෙල්ල ඉතින් අහිංසක කවුක අහිංසක කෙල්ලෙක් නෙමෙයිද ඔය කවු සුභා කියන කෙල්ල. බලන්න නැද්ද? හොඳයි. ඔය එයා එයා ටච් එකේ තියාගන්න යාව. අර කෙල්ල. මොන කෙල්ලද? මේ මේ ෆොටෝ එකේ ඉන්න කෙල්ල. කියන්න එපා ඒක. ෆොටෝ එකේ ඉන්න කෙල්ලගේ අනිත්‍ය අනුව තමයි මෙයා මෙයාට සෙට් කරලා දෙන්නේ කිය සුභා. ඒක එන කන කීන වගේ. ඒ කෙල්ල බඳින්න ඕනේ කියලා කිව්වේ. ඒකේ 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 පිටිපස්සේ හිටරේ එක්ස් කරගන්නේ. හරිද? ඒක ජීන්තාම. අපේ එක්සයිටඩ් කරගන්න. ඕ බැක්සයිටඩ් කරන්නේ. අපිට අල්ලා දෙන්න නෑ නේද? දැන් ඒකේ කොල්ලෙක් කින්නේ අහන්නකෝ එච්චි දේ. ඊළඟට කතා කර කර ලව් කර කර ඉඳලා මියා එකපාරට ඒ කෙල්ලට තමයි ඩික්කිගේ ෆොටෝ එකක්. මේ කෙල්ල කියන අක්කේ මුණ ආසනකාරයෙක් දැක් එකපාරට මෙහෙ මෙව්වනේ මට ඉපා වුණාම කතාව නැවතුවා කිව්වා. මේ පිටින්ම ඔයා බය කරලානේ කතා කරපුවා රෙකෝඩින් කියනවා කියලා. අපිටත් මේ ඒ වගේච්චාත්තේ මේ වගේච්චාත්තේ මගේ තල්ලිත් මතක් කරලා කියන්න බෑ කොහොමයි. නෑ, ඒ වගේ අන්නන්නේ තද වෙනවම අපි කියමු වෙනවා අන්න ෆැමිලි දාලා කියලා. ඊයක මට කියනවා මේ නංගි ණය තියාගන්නවා උඹ ඉක්මනට සැලොන් එක දාලා මේ ඔය ණය ටික ගේපන්කො මගේ ඒ අපි කිව්ව කණාදි මොනවද මේ පාට ආ කියන්නේ අනේ මන් දන්නේ අන්න මේ කම්ප්ලේන් එක දාලා කියලා අරච්චි කිව්වම නංගි ඔය ණය පා කිසි දෙයක් මට පායි ඔයා තුක්කම් මාව බේරලා දෙන්න බලන්න හරි හරි මම බේරන මම බේරන අනිවාර්යෙන් බේරන බොමට සපෝට් එක නැති කතාව වැඩි යළු වැඩ ගන්නවා මගේ. දැන් ඉන්න දැන් මේ අද නැයි බලවෙන් දනේ. දැන් මේ දවස් දෙක තුන වෙලා අපි හම්බෙමු ෂේප් එකේ මගේ සෙට් එකත් එක්ක මම යන්නම්. ඔෆිස් එකට ඔයා එන්න නිකන් ඔෆිස්. ඔයාට එන්න කියලා මම ඔයා හම්බෙන්න ඕනේ. මගේ ඉතින් මේ වෙලාව ඉන්න බබා. මම එතන තෙවන්නේ ඉතින් මම හිවට මට යන්න බෑනේ බබා. සියනවනේ. එක පාස්සම කියන්න කොහොමද කියලා කියන්නේ. මට ටාගට් මොකද මම කියන්න බෑනේ. මේ වගේ මිකේ කියලා ඕනේ කිව්වද? මම සත්ත පාට කාඩම්පයි. ෆිල්ම් එකකට කියලා එවන්න මම ෆිල්ම් එකකට විදිහට ටෝක් කරලා ඔයා ටෝක් කරන්න මට හරි එකපාරට කියන්න බැහැ නේ මේක. ඒ වගේ මම ෆිල්ම් එකක් පටන් ගන්නවා යන්න. හැබැයි එහෙම කියන්නේ. ඕ මම බෝලේ බස්සලා. බෝලේ බස්සලා. එවන්න. සිරායෙන් බර එවන්න ෆොටෝ ටික තියාගන්න. ෆොටෝ ටික දිනවද? ආ ඉන්න මගේ මේ ෆෝන් එකේ. ආ ඉන්න මගේ අනිත් එකේ ෆිල්ම් අනිත් එකෙන් දාන්න. මගේ WhatsApp එකෙන් දාන්න. දැන් අපිට ලොකු ඔපරේෂන් කීපයක් තියෙනවා ඉස්සරහට. ගොඩක් වැඩ තියෙනවා. එක එක කව බය කරන්න. එක එක කව අල්ලන්න. කෙල්ලෙක් ඉන්නවා ජොබ් එක පුතු වෙනවා ලස්සන කෙල්ලෙක් ඉන්නේ
හොඳයි බැක් සයිඩ් කරන එක නේද? ඒ වන්ද ඔව් වෙන සෙක්සි ඇඟක් තියෙන අද මාතක කී කී හිටියා. මම කියලා එවන්න මේ පැත්තට. කවුද නම? මේ ශානි ශානි කියලා. පුදුම ලස්සනයි කෙල්ල ඇඟිලිපත් ඒක හරි ලස්සනයි. මම හම්බෙලා තිනවද? නෑ ඔයාව දැකලවත් නෑ කවදාකවත්. ඉතින් එදා අපි අර මේ ශ්‍රී ලංකාවට ගියේ වෙලෙ හිටියද වයි මයි? එයා හිටියා. එයා නෑ අයියේ එයා නෑ හිටියේ නෑ. කොහොමද කවුසි dance දාසේ බා කවුසි dance කෙනෙක් ඉන්නේ චන්නගේ මේ මේ කවුද? ගයිය කිටි කෙල්ලේ. ආ ඒක බඳලා අහුණා අයියේ එයා හොඳ සල්ලිකාර කොල්ලෙක් බඳලා අහුණා. ආ එතද? ඒ මුස්ලිම් කොල්ලේ. මුස්ලිම් අරක තමයි business එක. මොකද්ද? කුබිද? ඔව්. අම්මට මට ආරංචි ආවම. ඔව්. ෂුවර්ද? ඉන්නනේ. ඔව් ෂුවර් මම දන්නවා. පව් ඉතින්. ආ මම දැකලා තියෙනවා ඉතින් ඒ මුස්ලිම් සෙට් එක ඔක්කොම මං අඳුරනවානේ. ඔව් ඔව් ඔව්. ඒක තමයි ඒක තමයි. මට ආව නිවුස් එක මේ මේකේ මුසම්මිල්ගේ පුතු ටික ගහනවා. එතකොට මේ ෆකීම් කියන්නේ කවුනේ කවුද? කබීර් හෂීම්ගේ පුතු ටික ගහනවා. මල්ලිලා ටික ගහනවා. කබීර් හෂීම්ගේ පුතා නම් මන් දන්නේ මුසම්මිල්ගේ පුතා නම් දන්නේ. ඌට තල්ලු වලට කරගන්න දෙයක් නෑ. ඌ පාටි කරන්න එනකොට මැක්ඩොනල් බෑග් එකක 5000 කොළ මිටි මිටි අරගෙන ඉන්න කියන්නකෝ. අයියෝ ඇත්තද? ඒ තරම් තල්ලි. මුස්තෆි කොහොමද ලක්ෂ 5ක් විතර එක රැයකට කුඩුවා? එහෙමද? එහෙම බෙදනවා කෙල්ලන්ට බෙදනවා. අරගෙන එනවා ලොකු ඔළුවට ක්ලබින් ගිහිලා ඌට වෙරි වෙලා ඌගේ බිල් ගෙවන්න අපිට තමයි ඒ සල්ලි බෑග් එක දෙන්නේ. බිල් ගෙවන්න කියලා ලක්ෂ 2යි ක්ලබ් එකේ කියන අර ෂෝස් එකේට බොරුද? ෂෝස් එක. ආ. නෑ නෑ ඒක අරව අරගෙන එනවා කොහොමද ලක්ෂ 2 3ක විතර ඒව අරගෙන එනවා. මත්තසේ. ඌවට වෙන මොබිල්ස් රයිනවනේ ඌවට මැඩිට් ගෑනු ඉන්නවනේ. ඉන් එනවා ඒක කොහොමද ගහන්නේ? නර්මිය. ඔව් මන්දර. අනේ මම අදාන දෙවියන් කල්ලා මම ඕවට ඇඩිටියුඩ් නෑ නිකන් මාසෙට එකපාරක් මේ දෙකක් ගන්න ඒ තේ ගන්න තුවා ටික මේ මේ මේවා ගන්න කියන්නේ වයිට් ටිකක් ස්කොච් ටිකක් බ්‍රෑන්ඩි ඒක කමන්නේ අර අරක බබා මේ එක්ස්ටසිවත් අර ස්ටෑම්ප් එකයි අයිස් එක ආ ඒක කවදාකවත් පාවිච්චි කරලවත් නෑ දැක්කද හැක් වෙලා පළක්කුම් අරම අර දැක්කද අර මේ ඒක ඒවල් දැක්කම කියන්න පුළුවන් අයියේ අර අර කිල්ල ගැහුවා කවුද අපේ කවුද අසුදාරගේ හැටි මොකදේ කවුද කැත්ත බලන්න කොයියේ මිනිඔලුවක් වගේ විලානේ බබා ඇකිලිලානේ බබා ඉතින් බෑනේ ඕව නැතුව බෑ පිල්ස්ද සාලිද ක්ලබ් එකට එන්නේ ඕව පර්ස් එකට අතර කෑනේ මට සිටි ඒ තොල් මමයි මේ ඕක නැතුව බෑ ඉස්සරේ තකු බහැලන්නේ සේරම ඔව් අන්න මූණ වටිකෙන් හොයන්න පුළුවන් අයියෝ ඔය ගෑනුන්ගේ ඕව ගන්න කෝ ජොලින් ටිකයි අර වාගේ මූණ රවුම් ලස්සනයිනේ මම අර කිස් කරන මේකෙත් තියෙනවා අරම රවුම් මට මොන ලස්සනද නේද ඔය පාවිච්චි කරන්නේ නෑනේ මොනවාත් අපි ටීනන ඔය සබ්ජෙක්ට් නෑ ආ මොන ටීන 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 ටීනලා ඔය ඔය සෙට් එකට නෑ තුලක්ෂි ඔව් ආ තුලක්ෂි නෑ එමු ඔක්කොම බලන්නකො මූණවල් තුලක්ෂිට තකු බහලා නේද ආ ඒ අන්නේ උක තමයි සබ්ජෙක්ට් එක ඔය සබ්ජෙක්ට් එක ගහන්න ඉස්සෙල්ලා ගහලා හොයන්න තුලක්ෂි දෙනවද බබා ඩීල් දෙනවද නෝනේ මං හිතන්නේ අයියෝ අක්ෂය ඒ වගේ බලිවැඩ කරන කැමති නෑ කවුරුත් ගෑණියෙක් දියුණු වෙනවට කාර් එකක් ගන්නවට කෙනෙක්ම හරි කැමති නෑ අන්න ඒකනේ අද ඒගොල්ලෝ පැවැත්මක් නැත්තේ මොන දේ ඒක ඉතල හොරකම් අර ගෑණියෙක් අර හොරකම් සල්ලි ඒව යාදුන්නේ නෑ නේද එකක්වත් යාදුන්නේ නෑ නේ නෑනේ හැබැයි ඒ කෝටි 14න් කෝටි 5ක 6ක රත්තරන් ගත්ත ගෑණි රත්තරන් අංගල තියෙනවා දැන් මේ රත්තරන් මගේ යාළුවෙක්ට දිදි මේ පෙටාවල රත්තරන් බිස්කට් ගෙන්නන මගේ යාළුවෙක් ඉන්නවා අය දිදි කුඩු ගහනවා තමයි ජීවත් වෙන්නේ අය දිදි අරව ගහනවා තමයි ජීවත් වෙන්නේ සල්ලි නේ මොකද සිවි. දැන්ස ඒ උනාට දුබායි යන්නේ ඔය හොඳ හොඳ ෂේක්ලත් එක්ක ඩීල් එක දවස් 5ක් ඉඳලා ලක්ෂ 20යි 30යි හම්බ කරන් ඉන්නේ. දුබායි ගිහලා. දුබායි යන්නේ ඒක ඔය රටවල යන්නේ ඕක තමයි. මොකද සිවි. ඒ උන බබායි මේ දරු පරපුරනේ බබා ඩ්‍රින්ක් එක කමන අපි මොනවනේ බබා වයින්ද ඩ්‍රින්ක් එකද මේ තරුණ පරපු පාන්න අපි වක්ෂතුලාදී කියන්නේ කොච්චර ලස්සන කෙල්ලෝද මේ නිකන් දැන් මිනි ඔලුවක් වගේ වෙලා නම දෙහනේ අක්ෂ වැඩිපුරම රක ගිහිල්ලා මූණ හැදුවා ඉන්ජෙක්ෂන් ඉනි කරලා දීත් හැදුවා දැන් නිකන් නිකන් ආටිෆිෂල් නිකන් රොබෝ කෙනෙක් වගේ නේ මම ඔය චාලි පිල්ස්ද අර එක එක වසවිස ඔක්කොම අක්ෂ ගන්නවා ඒක යෝ ප්‍රශ්නේ. ඉංගිල වයින් එකක් දීලා කිල් එකේ ඉන්න බෑ. අරකම අනකම වරනේ.